නෞකාවල බහලුම් තුළ සැඟවිය හැකි මිසයිල මේ වන විට චීනය විසින් වර්ධනය කරමින් පවතින බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. නවතම වාර්තාවක් නිකුත් කරන බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත පැවසුවේ වෙළඳ නෞකාවල බහලුම් තුළ රඳවා මෙම අවිය ලෝකයේ ඕනෑම ස්ථානයක් වෙත වඩාත් පහසුවෙන් රැගෙන යාමට අවස්ථාව හිමිවන බවයි. මෙම අවිය රැඳ වූ බහලුම් නෞකාවක් ක්ෂණිකව යුදනවක් බවට පරිවර්තනය කළ හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. සාමාන්‍ය මට්ටමේ බහලුම් පවතින නෞකාවක සංගවමින් ලෝකයේ ඕනෑම වරායකට මෙම අවිය ඇතුළු කළ හැකි බවටද ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ස්ටොක්ටන් උපාය මාර්ගික මධ්‍යස්ථානය අනාවරණ කර තිබෙනවා. මෙසේ මිසයිල ප්‍රහාරක අවි බහලුම් නෞකා තුළ රැඳවීම ජාත්‍යන්තර නාවික නීතිය උල්ලංඝනය කරන්නක් විය හැකි බවද අමෙරිකානු හමුදාවේ හිටපු බුද්ධ්‍යාංශ ප්‍රධානියකු වන රික් ෆිෂන් අනාවරණ කළා. මෙය සතුරු රටකට පවා සිය අවි ඇතුළත් කිරීමට වඩාත් පැහැදිලි අවස්ථාවක් චීනයට උරුම කරන බවද මෙම වාර්තාවන් හෙළි කර තිබෙනවා. දැනට ලෝකය පුරා ගමන් කරන චීන වෙළඳ නෞකා තුළ පවා මෙම අවි පද්ධතිය රඳවා පවතින්නේ දැයි සැකයක් මතු කර තිබෙනවා. මෙය රුසියාව විසින් වර්ධනය කරනු ලැබූ ක්ලබ් කේ කන්ටේනර් ආවියට සමාන තත්වයක් ලෙසද නම් කර තිබුණා. වෙළඳ නෞකාවක දහස් සංඛ්‍යාත බහලුම් සමග මෙම මිසයිල සහිත බහලුම් වඩාත් පහසුවෙන් රැඳවිය හැකි බවයි මෙම වාර්තාවන් මගින් අනාවරණ කළේ. මෙම අවිය රැඳ වූ බහලුම් වරායන් වෙත රැගෙන යමින් ගොඩබිම් තුළ උපාය මාර්ගික ස්ථාන වෙත පවා වඩාත් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි බවටද චෝදනා ඉදිරිපත්ව තිබෙනවා. මෙහිදී වඩාත්ම බරපතල තත්ත්වය ලෙස නම් කර ඇත්තේ මෙම අවිය අමෙරිකාව අභ්‍යන්තරයේ රැඳවීමට පවා යම් මට්ටමක අවස්ථාවක් හිමිව තිබීමයි. ගැටුමක් අවස්ථාවේ වෙළඳ නෞකා තුළ සිට පවා මෙම අවිය සතුරු ඉලක්ක වෙත යොමු කළ හැකි බවටද ස්ටොක්ටන් මධ්‍යස්ථානය අනාවරණ කළා. YJ-18C නෞකානාශක මිසයිලය භාවිත කරමින් මෙම පද්ධතිය නිර්මාණය කර පවතින බවයි හෙළි කර ඇත්තේ. මෙම මිසයිල ප්‍රහාරක පද්ධතිය අඩි 8ක් දිගවන අතර අඩි 20 සහ 40 කන්ටේනර තුළ වඩාත් පහසුවෙන් රැඳවිය හැකි බවටද හෙළි කර තිබෙනවා. 2016 වසරේදී චීනය විසින් මුල් වරට මීට සමාන අවි පද්ධතියක් පිළිබඳ අනාවරණ කර තිබුණා. මෙම මිසයිලයට ශබ්දයේ වේගයෙන් තුන්ගුණයක වේගයෙන් පියාසර කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. දැනට ලෝකයේ මෙම වර්ගයේ අවි භාවිත කරමින් පවතින්නේ රුසියාව, ඊශ්‍රායලය සහ චීනය පමණයි. මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමෙරිකාවේ වරායන් වෙත පැමිණෙන බහලුම් පරීක්ෂා කිරීමට විශේෂ මට්ටමේ තාක්ෂණයක් භාවිත කළ යුතු බවයි මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කරන විශේෂඥයන් පවසන්නේ. නැතහොත් අමෙරිකාවේ ඉලක්ක වෙත අමෙරිකාව තුළ සිට පවා සතුරු ප්‍රහාර එල්ලවීමේ අවදානම බැහැර කළ නොහැකි බවද පෙන්වා දී තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.